අප්‍රිකාවේ මොනතරම් අපූරු සත්වයින් සිටිනවද දැන් ඔබ දන්නවා ඇති. ඔබ සබදාහමට සහ සත්වයින්ට ආදරය කරන කෙනෙකු නම් දිනක අප්‍රිකාවේ සෆාරි එකක් යන්න තිබුණා නම් කියා හිතෙන්නට ඇති. නමුත් සෆාරි යෑම සෑම විටම සුන්දර අත්දැකීමක් වන්නේ නැහැ. අද මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එන්නේ සෆාරි අතරතුර සංචාරකීන් මුහුණ දුන්නක කිලිපොලා යන විදියේ අත්දැකීම් කිහිපයක්. දරුණු වනසත්තුන්ගේ නෝන් පණ බේරා ගත්තේ 99 මෙන්. එම සිදුවීම් විශ්වාස කිරීමට පවා අපහසු වුණත් ඒවා සංචාරකීන්ගේ කැමරාවන්වල පටිගත වූ සත්‍ය සිදුවීම්. සතා සීපාවන්ගෙන් පිරුණු වනාන්තරයන්වල සෆාරි අත්දැකීමක් එක් මොහොතකින් ජීවිත බියදෙනන මහා භයානක එකක් බවට පත්වෙන්නට වැඩි වේලාවක් යන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණොත් අපිව subscribe කරන්නට අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. වනාන්තරයේ සිංහයෙකු හුදකලාව මුහුණට මුහුණ හමු වුණොත් සිදු කළ යුතු දේ ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එනම් හැකි උපරිම වේගයෙන් පැනදිවීමයි. නමුත් සිංහයාගේ ඇස් දෙස කෙරින් බැලුවොත් නම් මේ ඔබේ අවසානයයි. සෆාරි ජිප්‍රියුදුරෙකු හදිසියෙම කේසර සිංහයෙකු ගොදුරක් ආහාරයට ගන්නවා දුටුවා. තමා දෙස බලා සිටින මිනිසා දැක සිංහයා දැඩි ලෙස ආවේගයට පත්වී තීනු දත් විලිස්සා වහම පිට වී යන ලෙස අනතුරු අඟවා සිටියන් රේදුරාය තේරුම් ගත්තේ නැහැ. ඉවසීමේ සීමාව පැනපු සිංහයා උවත කඩාපනින්නට වේගයෙන් දිව ගියා. අවසානයේදී රේදුරා බේට පත්වී පලා ගියා. රේදුරා සහ සිංහයා අතර වූ වැට බලසම්පන්න සිංහෙකු නවත්වන්න තරම් ශක්තිමත් එකක් නොවේ. අවශ්‍ය නම් සිංහයාට එය බිඳගෙන රේදුරා මතට පහසුවෙන්ම කඩාපනින්නට හැකියාව තිබුණා. එම නිසා සිංහයා එය කඩා බිඳගෙන රේදුරා මතට කඩා නොපැන වැට ළඟ නතර වුණේ වාසනාවට. වනාන්තරයක් මැදින් වැටුණු කඳු නැගීමේ පාරක හුදකලාව ගමන් කරන විට මාංශ භක්ෂක විලෝපිකයෙකුට මූණට මූණ හමු වෙනවා තරම් භයානක දෙයක් තවත් නැහැ. 2020 ඔක්තෝබර් මාස අප්‍රිකාවේ සිම්බාබ්වේහි කඳු නැගීමේ ගමනක නියුතුව සිටි යූටාවල පුද්ගලයෙකුට එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා. ඔහු එම සම්පූර්ණ අවස්ථාව පටිගත කරගෙන තිබුණා. ඔහුට මුහුණට මුහුණ හමු වුණේ ක්‍රූගර් කෙනෙක්. ඒ ක්ෂණයකින් එම විලෝපිකයා කඳු නගින්නා වෙත වේගයෙන් දිව පැමිණියා. එම මොහොතේදී ඔහුට දෙවියන් සිහිවෙන්නට ඇති. ක්‍රූගර් සත්වයා නම් පසුබැස යන බවක් පෙනෙන්නට නැහැ. ඔහු වෙතම නොනවත්වා පැමිණෙනවා. එම සත්වයාගේ සැබෑම අරමුණ වුණේ කුමක්ද යන්න අදටත් අභිරහසක්. නමුත් අවසානයේදී එම පුද්ගලයාට මරබිය දැනෙන්නට සලස්වා වාසනාවකට එම සත්වයා නැවත වනාන්තරයේ වෙත පලා ගියා. බොහෝ විට එම සත්වයා එහිදී සිදුකරේ තමා විසන කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම වෙන්නට ඇති. මේ සිදුවීම නම් ඉන්දියාවේ ජාතික උද්‍යානයකදී පටිගත වූ එකක්. සෆාරි ජිප්‍රතයකින් එම වනාන්තර අඩවියේ වූ පාරක සංචාරය කරමින් සිටි සංචාරකයන් පිරිසකට හදිසියේම වනාන්තරයේ දෙසින් වේගයෙන් දිව පැමිණෙන දරුණු ව්‍යාඝ්‍රයෙකු දිස්සුණා. එම අවස්ථාවේදී ව්‍යාඝ්‍රයා කුරුමානම් මැල්ලුවේ එම පාරේ ගමන් කරපු යතුරුපදිකරුවෙකු වෙත. නමුත් එම මොහොතේදී ජිප්‍රතය පසුපසට ගැනීමත් සමග ව්‍යාඝ්‍රයාගේ අවධානය ජිප්‍රතයට යොමු වුණා. ඔබට පේනවා ඇති ඔවුන් ඉලක්ක කරගෙන මෙම සත්වයා ලුහුබැඳ පැමිණෙන හැටි. මේ ඔබ දකින්නේ ජිප්‍රතයෙන් නෙල්ලෙන රෙදිගැබැල්ලක් මුවින් අල්ලාගෙන සිටින හැටි. ඒ ජිප්‍රතයට යන්නට නොදී වළක්වා ගැනීමටයි. නමුත් අවසානයේදී කෙසේ හෝ ජිප්‍රත රේදුරා සංචාරකයින්ද කැටුවෙම ස්ථානයෙන් පලා යාමට සමත් වුණා. 2010 ජුනි මස කෙන්නියාවේ සත්ව ගොවිපලකට පහර දුන් කොටියෙකු අල්ලා ගනු ලැබූ අතර වනජීවී නිලධාරීන් විසින් එම සත්වයා වනාන්තරයේ ඇතුළට ගෙනවිත් දැමීමට තීරණය කරා. නමුත් එම සත්වයා නිදහස් කිරීමේදී සිදු වුණේ සිහිනකින්වත් නොසිතූ දෙයක්. වනජීවී නිලධාරීන් විසින් කූඩුවේ දොරට ලණුවක් ගැට ගසා ආරක්ෂිත දුරක සිටේ ඇද විවෘත කිරීමට උත්සාහ කරත් එම සත්වයා පිට වුණේ නැහැ. එම නිසා එක් නිලධාරියෙකු කෝටුවකින් එම සත්වයාට පහරක් එල්ල කරමින් එළඹීමට උත්සාහ කරපු අවස්ථාවේදී එම කොටියා කූඩුවෙන් පිටට ආවේ වනාන්තරයට යන අරමුණෙන් නම් නොවෙයි, පහර දුන් මිනිසාට පෙරලා පහර දීමටයි. නමුත් ඔවුන්ගේ වාසනාවට එම සත්වයාගේ පලිගැනීමේ චේතනාව යටපත් වී නිදහස සොයා වනාන්තරය තුළට දිව ගියා. 2018 පෙබරවාරි මස වික්ටෝරියා වෝඩා කියන ජනප්‍රිය බ්ලොගර් අප්‍රිකාවේ සිම්බාබ්වේ වනාන්තරයක පයින් නැවිද යමින් සිටින අතරතුර
හැසා හැගේ මග පෙන්වන්නාට හදිසියෙම කළු පැහැති යෝධ රයිනෝ සත්වයෙකු හමු වුණා. කිසිම සාධාරණ හේතුවක් නොමැති වෙම සත්වයා ශනිකව වියුරු වැටි ඔවුන්ට පහර දීමට වේගයෙන් කඩා බිඳගෙන පැමිණියා. නමුත් ඔවුන් අතර වූ ගසක අත්තක් විසින් තමයි සිදුවෙන්නට ගියම මහා අනතුර වළක්වාලනු ලැබුවේ. හිතින් එදා තම ජීවිතයේ අවසාන මොහොත බව ඇයට සිදෙනවත් සමගම මහා පර්වතයක් බඳු රයිනෝ සත්වයා හිටි හැටියේම නතර වුණා. එම දිනේ නම් ඇයට ජීවිතේටම අමතක වෙන එකක් නැහැ. මෙම ඇමරිකානු සංචාරකයන් පිරිස දුටු වහා අප්‍රිකානු අලි කුලප්පු වුණේ ඇයිද යන්න නම් දන්නේ නැහැ. ඔබට පේනවා ඇති ඔවුන් රැගත් සෆාරි ජීප් රථයේ තලා පොඩිකර දැමීමේ අපේක්ෂාවෙන් මහා හස්ති රාජ්‍යයක ලූ බැඳ පැමිණෙන හැටි. මේ 2022 ජුනි මස සිදු වූ සිදුවීමක්. හෙම හස්තිය අවසානයේදී ජීප් රථය අනිත් පැත්ත පෙරලීමට සමත් වුණා. මේ ඔබ දකින්නේ ඔවුන් පණ බේරා ගන්න දිව යන හැටි. වාසනාවකට මෙම සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදු වුණේ නැහැ. අප්‍රිකාවේ සහ ඉන්දියාවේ පමණක් නොවෙයි, ඇමරිකාවේ යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ සත්වයින්ද සෆාරි ජීප් රථවල ගමන් කරපු සංචාරකයින්ට ජීවිත බිය දැනෙන්නට සලස්සපු අවස්ථා තිබෙනවා. මේ ඔබ දකින්නේ දරුවන් 3 දෙනෙකුද සහිතව යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය හරහා වැටී ඇති පාරක රියපදවමින් සිටි යුවලකට හදිසියෙම මුහුණ දෙන්නට සිදුවුණු ඇඟ කිලිපොලා යන අත්දැකීමක්. මෝටර් රථය තුළ වූ සාමකාමී බව නැති වෙන්නට ගත වුණේ එක් මොහොතයි. එකවරම මහා බයිසන් ගවයින් රංචුවක් උනාටුවක් ලෙස පාරට කඩා වැදුනා. ඒ අතරතුරෙක් බයිසන් ගවයෙකු සිදුවීම පරිගත කරමින් සිටි පුද්ගලයා රැඳී සිටි මෝටර් රථයේ ගැටුණා. මහා ශක්තිමත් බයිසන් ගවයෙකු මෝටර් රථයක හැපීම කෙලවර වන්නේ මහා විනාශයකින්. මෝටර් රථයේ සිදුවුණු හානිය ඔබට පෙනෙනවා ඇති. ඒ සමගම මෝටර් රථය තුළ වූ සීලු දෙනාට බියෙන් කෑගැස්සුණා. මෙම සිදුවීම හරියට යෝධ ගෝරිල්ලාවට රැස්ස සිටි පිරිමින්ට අභියෝග කරමින් මේ සිටි එකම කාන්තාව අල්ලා ගන්නට දැරූ උත්සාහයක් වගේ. සිල්ව බැක් වර්ගයේ ගෝරිල්ලෙකු මහත් වේගයෙන් එම කාන්තාව දෙස පැමිණ එකවරම කාන්තාව අල්ලා ගනු ලැබුවා. රෝස කමිසයක් පැනද සිටින එම කාන්තාව මතට පනින්නට පෙර ගෝරිල්ලා දරුණු විදියට තම පපුවට අත්වලින් ගසා ගැනීමට කටයුතු කරපු හැටි ඔබට පේනවා ඇති. නමුත් ගෝරිල්ලා ඇව අල්ලා ගත්තේ සෙල්ලමට මෙන්. ඒ අසලම රැඳී සිටි ඇගේ ස්වාමියාට ප්‍රතිචාර දක්වන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. නමුත් ඔහුගේ හිසේ රඳවා තිබූ GoPro කැමරාවේ සීලු දේ පටගත වී තිබුණා. වයිල්ඩ් ඉන්ඩියා නිවුස් කියන නාලිකාව ඉන්දියාවේ වනජීවී සුන්දරත්වය ලෝකයට පෙන්වීම සඳහා නිර්මාණය කරනු ලැබුවන්. මේ ඔබ දකින්නේ ව්‍යාග්‍ර රක්ෂිතයකදී යෝන් විසින් පටගත කරගෙන තිබුණු ඇඟ කිලිපොලා යන විදියේ දර්ශනයක්. 2021 අප්‍රේල් මස හදිසියේම මතු වූ බෙංගාල ව්‍යාග්‍රයෙක් මත්ස්‍ය බෝට්ටුවකට පහර දෙන්නට කටයුතු කරන හැටි තමයි මේ ඔබ දකින්නේ. ඔබට පේනවා ඇති ඔවුන් ව්‍යාග්‍රයාව බියකොට එලවා දමන්නට මහත්සේ වෙහෙසෙන හැටි. නමුත් ව්‍යාග්‍රයා නම් පසුබැස යනවා වෙනුවට නැවත වටයක් කර කැවී ඇවිත් ඉතා සමීප ප්‍රහාරයක් එල්ල කරා. ව්‍යාග්‍රයා ගම්වැසියන් මතට පනින්නට කටයුතු කරපු අවස්ථාව නම් දුටුවන් බියෙන් තැතිගන්වනවා. ඔවුන් රැඳී සිටි බෝට්ටුවට පනින්නට තිබුණේ තවත් අඟලක් පමණයි. මේ පින්තූරය සහ ඊට අදාළ වීඩියෝව පටගත කරගෙන තිබුණේ 2018 අගෝස්තු 25 වෙනිදා. එහි පෙන්වන්නේ මියන්මාරයේ කචින් ගම්වැසියන් ඔවුන්ගේ ගමේ සිට අලිපිටින් ගමන් කරමින් සිටින අතරතුර හදිසියෙම එකවර රයිනෝ සත්වයෙකු පහර දීමට පැමිණෙන හැටි. හලින්ට අභියෝග කරමින් ඔවුන් සමග සටන් කරන හැටි එම වීඩියෝවේ පටගත වී තිබෙනවා. හලි කලබල වෙන්නට ගත් නිසා ගම්වැසියන් අලිපිටින් බැස පයින් යාමට තීරණය කරා. එම මොහොත වන විටත් අලි රයිනෝ ගැටුම නොනවත්වා සිදු වුණා. නමුත් එම ගැටුමෙන් දෙපාර්ශවයටම සැලකිය යුතු තරම් හානියක් සිදු වුණේ නැහැ. ඔබ නොදැකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.